පෘතජ්ජන సంతානේ නිරන්තරයෙන් ඇනිලා තියෙන උල්. පෘතජ්ජන సంతානේ කියලා කියන්නේ අපේ సంతානේ නිරන්තරයෙන් ඇනිලා තියෙන උල්. මොනවද ඒ උල්? ඒවත් ඉන්ද්‍රකීල වාගේ උද්දුම ශක්තිමත්. ගලවලා අයින් කරන්න හරි අමාරුයි. රාගයේ උල අපට ඇනිලා. ද්වේෂයේ උල, මෝහයේ උල, රාග, ද්වේෂ, මෝහ කියන උල් තුන මේ පෘතජ්ජන సంతානේ ඇමිණිලා තියෙනවා. ඉන්ද්‍රකීල වාගේ. නමුත් මේ භික්ෂුන් වහන්සේලා මේ ඉන්ද්‍රකීල ගලවලා අයින් කරන්න බැරි මේ ඉන්ද්‍රකීල ටික ගලවලා අයින් කළා. උන්වහන්සේලාටත් ඒක අයින් කරගන්න බැරුව හිටියේ. අපි මුලින් සාකච්ඡා කළා මේ රජවරුන්ට අර බිරින්දෑවරු එවනවා පණිවිඩේ. භාග්‍යතුන් වහන්සේ තමයි මේ උල් ටික ගලවන්න එක්ක ගිහිල්ලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේලා 500 දෙනාගේ මේ උල් ටික ගැලෙව්වා විතරක් නෙවෙයි, අපි සියලු දෙනාගේම ඇනිලා තියෙන උල් ටික ගලවන්න උන්වහන්සේ ධර්මයෙන් ධර්මාෞෂධයෙන් අපිට පිහිට වෙලා තියෙනවා. නිසා ඉතින් අපි දක්ෂ නම් අපිටත් ඒක ගලව ගන්න පුළුවන්. තණ්හාව නැති කරලා උහ බච්ච මනේජා උහච්ච මනේජා තේ චරන්ති සුද්ධා විමලා කිසිම ක්ලේශයක නොදැවති සුදන්තා සුසුනාගා. තේ චරන්ති සුද්ධා විමලා, තේ චරන්ති ඔවුන් හැසිරෙනවා, සුද්ධා විමලා කිසිම ක්ලේශයක නොදැවති. විමලා කියන්නේ ඉතාම නිර්මලව. සුදන්තා සුසුනාගා කාර්මිනේ නාග කියලා කියන්නේ, නාග කියලා කියනවා නාගයාට. ඊට අමතරව නාග කියලා කියනවා රහතන් වහන්සේට. ඊට අමතරව නාග කියලා කියනවා හස්තියට. එහෙනම් සුදන්තා සුසුනාගා මේ තරුණ ඇත්තු ටික ඉතාම නිර්මලයි, ඉතාම පිරිසිදුයි කියලා මේ බ්‍රහ්මරාජයා වන්දනා කරන මේ තරුණ ඇත්තු ටික ඉතාම නිර්මලයි, ඉතාම පිරිසිදුයි. උන්වහන්සේත් එහෙම කියලා ප්‍රකාශ කරලා ඉවත් වෙලා ගියාට පස්සේ, අතකෝ අපරා දේවතා භගවතෝ සන්තිකේ ඉමං ගාතං අභාසි. ඊළඟ දිව්‍ය රාජය ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ ළඟ ත්‍යාගේ කාරණාව, උන්වහන්සේගේ කාරණාව ප්‍රකාශ කරනවා. මුල් කාරණා තුනටම වඩා මේ කාරණාව ඉතාම ප්‍රබලයි. සඳහන් කරනවා, යේ කේචි බුද්ධං සරණං ගතාසි නතේ ගමිස්සන්ති අපායං පහාය මානුසන්දේහං දේවකායං පරිපූරිස්සන්ති. අර සියල්ලට වඩා ඉතා ඉහළ කාරණාවක් තමයි මේ ප්‍රකාශ කරන්නේ. යේ කේචි බුද්ධං සරණං ගතාසි නතේ ගමිස්සන්ති අපායං. කවුරු සරණ ගියොත්ද? යේ කේචි බුද්ධං සරණං ගතාසි. යම් කෙනෙක් අති උත්තමයන් වහන්සේ සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපායං. කවදාවත් අපායට නම් යවන්න බෑ කියලා දේශනා කරනවා. එතකොට අති උත්තමයන් වහන්සේ සරණ ගියපු අයට මේ ලෝකේ කියන විශේෂ නමක් තියෙනවා. මේ දන්නව නේද? කවුද මේ උත්තමයන් වහන්සේ සරණ ගියපු අයට කියන නම? බෞද්ධ. උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට කියන්නේ බෞද්ධ. එතකොට අපිට ආඩම්බරයක් නැද්ද? බෞද්ධ, උන්වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයෝ බෞද්ධ නම් බෞද්ධයා කවදාවත් නිරේට යන්නේ නැහැ කියන කාරණාවයි මේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේ සරණ යන්න විතරයි තියෙන්නේ. හැබැයි ඉතින් බෞද්ධ වෙන්න නම් අනිවාර්යෙන් භාග්‍යතුන් වහන්සේ සරණ යන්නම වෙනවා. ඒ නිසා මේ සූත්‍රයත් එක්ක මේ කාරණාව, මේ සූත්‍රය සම්පූර්ණ කරන්න මදක් සාකච්ඡා කරන්නම අවශ්‍යයි. මොකද මේ සූත්‍රයේ අරමුණ ඒකනේ. භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු භික්ෂුන් වහන්සේලා 500ක් ගැන මේ කතා කරන්නේ. එහෙමනම් බුදුන් සරණ යෑම මේක ලේසි වැඩක් නම් නෙවෙයි. බුදුන් සරණ යනවා කියන එක මේ ලෝකේ අමාරුම දේ මොකද්ද කියලා ඇහුවොත්,
මේ ලෝකේ අමාරුම දේ තමයි බුදුන් සරණ යන එක. මේ ලෝකේ අපේ අය කල්පනා කරලා බැලුවොත් මේ දේ මෙන්න මේ වැඩේ නම් අමාරුයි කියලා ඒ කිසිම දෙයක් අමාරු නෑ කියලායි සඳහන් වෙන්නේ. ඒ හැම දෙයක්ම ලේසි අති උත්තමයන් වහන්සේ සරණ යන එක නම් මේ ලෝකේ තියෙන අමාරුම වැඩේ. ඉතින් පහසුවෙන් උන්වහන්සේ සරණ යන්න කොහොමවත් බෑ මේ කාරණාව පැහැදිලි කරනවා පුඤ්ඤාවිසන්ද සූත්‍ර දේශනාව අංගුත්තර නිකායි අටක නිපාතේ. එතන කරුණු අටක් පැහැදිලි කරන අටක නිපාතේ කියන්නේ ඒකනේ. කරුණු අට අට දේශනා කරලා තියෙන නිසා අටක නිපාතේ. කරුණු තුන තුන දේශනා කරලා තියෙන නිසා තික නිපාතේ. කරුණු පහ පහ දේශනා කරන නිසා පංචක නිපාතේ. එහෙනම් මේ සූත්‍ර දේශනාව තියෙන්නේ අටක නිපාතේ. කරුණු අටක් මේක දේශනා කරනවා. සූත්‍ර දේශනාව ආරම්භ කරන තැන භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා යම් කෙනෙක් හරියටම බුදුන් සරණ ගියා නම් එයා සුකස්සාහාරා සෝ අග්ගිකා සුඛ විපාකා සග්ග සංවත්තනිකා. සුකස්සාහාරා සෝ අග්ගිකා බුදුන් සරණ ගිය කෙනාට ඉතාම අග්‍ර වූ සැපයක් ලැබෙනවා කියලා දේශනා කරනවා. අග්‍ර වූ සැපයක්. ඉතින් අග්‍ර වූ සැපයක් ලබන්නේ ලේසියෙන් බෑ. තාම අමාරුයි අග්‍ර වූ සැපයක් ලබන්නේ. අපි පාරේ ඇවිදගෙන යනකොට ඕන තරම් අපට ගල්බොරළු හම්බ වුණා. මැණික් හම්බුන්නේ නැණි අපිට පාරේ තිබිලා. එහෙමනම් මැණික් හොයන්න හරි අමාරුයි. පුදුමාකාර දුකක් විඳින්න ඕනේ මහ පොළොව හරහා මැණික් හොයන්න. සමහරලාට ජීවිතේත් පරදුවර තියෙනවා මැණික් හොයන්න. මැණික් පතල් ඇතුලේ එහෙමම යට ගිහිල්ලා මැරෙන අයත් ඕන තරම් ඉන්නවා. නමුත් මේ ජීවිතේ පවා පරදුවට තියලා මහ පොළොව හරලා ඒව උරවලට දාලා ගෝණි වලට දාලා මේ පස් ගෝණි ටික ටික ගොඩට ගෙනල්ලා පුංචි දුකක්ද විඳින්නේ. ඊට පස්සේ ඒව ගොඩ තියාගෙන රැට ඒව රැකගෙන ඉන්නත් එපෙයි. පස් ටික ගොඩ තියලා ගෙදර ගියාම කවුරු හරි ඇවිල්ලා රැට හොදගත්තොත් ඒක රැකගෙන ඉන්නත් ඕනේ එතෙන්ට වෙලා. ඉතින් රැකගෙන ඉන්නවා කියලා කියන්නේ එතන ජීවිතේ පරදුවට තියලා ඉන්න ඕනේ. අනියම රැකගෙන ඉන්නකොට 7-10 දිනක් ඇවිල්ලා අපිට ගහලා ඒක හොදගත්තොත් එහෙම මොන කැපකිරීමක් කරන්න ඕනේද? එහෙම කරලා හොදගෙන යනකොට පොඩි පුවක් ගෙඩියක් වාගේ ගල් කෑල්ලක් හම්බ වුණොත් ලක්ෂ ගාණක් පතල හරන්නත් වියදම් කළා. ලක්ෂ ගාණක් පස්ටික ගොඩට ගේන්නත් වියදම් කළා. ලක්ෂ ගාණක් මේක හොදන්නත් වියදම් කළා. නමුත් පුවක් ගෙඩියක් වාගේ ටිකක් හම්බ වුණාම හරණ්ඩයි ගොඩට ගේන්නයි හොදන්නයි කියපු සියලුම වියදම් ඇරලා තමන්ගේ හිතේ තිබ්බ විදිහට සමහරලාට ගෙයක් දොරකුත් හදාගෙන යානයක් වාහනයකුත් අරගෙන අනාගතයේ සැප ලබන්න මුදල් ටිකක් බැංකුවක තැන්පත් කරගන්නත් පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ලේසියෙන් හම්බ වුණාද මේක? ලේසියෙන් හම්බ වුණා. එහෙනම් සැප හොයන්න ලේසි නෑ. සෝ අග්ගිකා නිකං සැපයක් නෙමෙයි අග්‍ර වූ සැපයක්. හොයන්න කොහොමවත් ලේසි නෑ. ඉතින් භාග්‍යතුන් වහන්සේ සරණ ගියොත් මොනවද ලැබෙන සැප? සරණ ගියොත් ලැබෙන්නේ ඊටාම අග්‍ර වූ සැපයක් තමයි ලැබෙන්නේ. සෝ අග්ගිකා කියලා දේශනා කරනවා. සුකස්සාහාරා සුඛ විපාකා මෙලවත් සැපයෙන් පුරවලා නොයෙක් දහස් ගණන් පරලෝක ජීවිතත් සැපයෙන් පුරවනවා. ඉතින් මේ මෙලවත් සැපයෙන් පුරවලා අනාගතෙත් සැපයෙන් පුරවනවා කියන එක සෙල්ලම් කාරණාවක් එහෙම නෙවෙයි. අපි දැන් මේ දහදුක් විඳලා උපයන මුදල් අපි මෙලව සැපයෙන් පුරවනවා මිසක් මෙලව අතහැරලා යනකොට ඒ සේරම මෙතන දාලා යන්නේ. ගෙවලුත් දාලා, වාහනත් දාලා, සල්ලි මිල මුදලුත් දාලා, රැකී රස්සාත් දාලා, මේ සේරම දාලා අපි යන්නේ නිකන්. දැන් හිස්සතින්ම පිටත් වෙලා යනවා. මේ මනුස්ස ජීවිතයේ ලැබුවේ පෙර සංසාරේ හම්බ කරපු දේවල් හරියට වියදම් කරලා. මේ සල්ලි නෙවෙයි කුසල්. කුසල් ගොඩක් වියදම් කරලා තමයි ඔය ජීවිතේ හම්බුනේ. එහෙමනම් ඊළඟ ජීවිතයට වියදම් කරන්න අපි ගාව කුසල් තියෙන්න ඕනේ. මේ එක එක්කෙනාගේ ජීවිත විවිධයි. ඒ තම තමන් වියදම් කරපු හැටියට තමයි ලැබිලා තියෙන්නේ.
සමහර කෙනෙක් ත්‍රිවිල් රථයක නැගලා යනවා. තව කෙනෙක් සාමාන්‍ය කාරයක නැගලා යනවා. තව කෙනෙක් ඊට වඩා බොහෝම සුවපහසු වාහනයක යනවා. තව කෙනෙක් කෝටි ගාණක් වටින වාහනයක යනවා. එයාගේ සැපය එයාට ලැබිලා තියෙන එයා වියදම් කරපු හැටියට ත්‍රිවිල් රථයට වියදම් කිරුවට වඩා කෝටි ගාණක රථයකට එයා පුදුම වියදමක් කරලා තියෙනවා. හැබැයි වියදම් කරපු ප්‍රමාණයට සැපයි. එහෙනම් අපේ ජීවිතෙත් මේ ලැබිලා තියෙන්නේ පෙර වියදම් කරපු හැටියට. සල්ලි නෙමේ කුසල් රැස් කරලා කුසල් වියදම් කරලා තියෙන නිසා. එහෙනම් ඊළඟ ජීවිතෙත් ලස්සන ජීවිතයක් ගොඩනගන්න නම් වියදම් කරන්න සෑහෙන්න උපයන්න වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියන එක බොහොම පහසු කාරණාවක් නම් නෙවෙයි. සග්ග සංවත්තනිකා සුකස් ආහාරා මෙලවත් සැපයෙන් පුරවලා නොයෙක් ලක්ෂ ගණන් අනාගත ජීවිතත් සැපයෙන් පුරවනවා. මොනවා කළුද්ද? බුදුන් සරණ ගියොත්. ඉතින් ශ්‍රද්ධා මාත්‍රයෙන් තමයි මේක තේරුම් ගන්න වෙන්නේ. ශ්‍රද්ධාව නැත්තන්නම් මේක තේරුම් ගන්න පහසු නෑ. ශ්‍රද්ධා මාත්‍රයක් තියෙන්නම ඕන මේක තේරුම් ගන්න. ඒ නිසා අපිට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඒ තරම්ම පිළිගන්න ශ්‍රද්ධාවක් අපිට නෑ. අපි හිතලා බැලුවොත් මෙන්න මේ විෂයන් ටික ඉගෙන ගත්තොත් මට මේ වාගේ රැකියාවක් ලබන්න පුළුවන්. මේ විභාගේ පාස් කෙරුවොත් මට මේ වාගේ පාසලකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ උසස් පාසලට යන්න බැරුව යනවා. ඒ නිසා මෙහෙම ඉගෙන ගන්න ඕනේ. එතකොට දැන් අපි ගාව ඒකට ශ්‍රද්ධාවක් තියෙනවනේ. මේ විදිහට ඉගෙන ගත්තොත් උසස් පාසලට යන්න පුළුවන්. මේ විෂයන් ටික පාස් කරුවොත් මේ රස්සාව හොයාගන්න පුළුවන්. එහෙම රැකියාවක් ලැබුණොත් මෙච්චර ආදායමක් ලබන්න පුළුවන්. එහෙම ශ්‍රද්ධාවකුත් අපි ගාව තියෙනවා. මැද පෙරදිග ගිහිල්ලා කවුරු හරි රැකියාවක් කරනවා. බොහෝ වෙලාවට අපි රටින් දුප්පත් කෙනෙක් නියන්නේ. දැන් එයා මොකවත් දන්නේ නැහැ මැද පෙරදිග ගියපු කෙනා. බැංකු ක්‍රමය ගැන දන්නෙත් නැහැ. පරිගණක තාක්ෂණය ගැන මොකවත් දන්නෙත් නැහැ. නමුත් ගෙදරක ගිහිල්ලා මොකක් හරි සේවා කටයුත්තක් කරලා මුදලක් උපයා ගන්නවා. දැන් ඒක දරුවන්ට මල්ලන්ට ගෙදරට යවන්න ඕනේ. යවන්න විදිහක් නැහැ. ඉතින් මේක අරන් ආය ලංකාවට එන්න නෙවෙයිනේ. දැන් මේක යවන්න හැටියක් නැතුව කල්පනා කර කර ඉන්නකොට කවුරු හරි කියනවා ඔය මුදල් ටික ගිහිල්ලා බැංකුවට දාන්න. මැද පෙරදිගෙන් බැංකුවට දාපුවාම ලංකාවේ ඉන්න කට්ටිය සල්ලි ගනී. අපිට සැකයිද උක? අපිට සැක නෑනේ. අපි බයයිද ගිහින් බැංකුවේ දාන්න? මම මේ මාස ගාණක් දුක් විඳලා වළං හොදලා පිඟන් හොදලා උපයපු සල්ලි ටික ගිහිල්ලා බැංකුවට දැම්ම කියලා මම මොකෝවත්ම දන්නේ අර මිනිහයාගේ අතට දීලා එම්නි හැලීලා දෙන කොල කෑල්ල අතට අරගෙන මං එනවා එන්න. ඉතින් අපිට සැකක් බයක් තියෙනවද මුදල් ටික ලංකාවට යයිද නැද්ද කියලා? නෑ. අපිට හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා මුදල් ටික ලංකාවට යනවා. අද දාපුවාම හෙට උදේට ගෙදර කට්ටිය සල්ලි ගන්නවා. විශ්වාසයි. හැබැයි බැංකු ක්‍රමයෙන් කොහොමද මේක කරන්නේ? පරිගණක තාක්ෂණයෙන් මේක කරන්නේ කොහොමද කියලා මොකවත් එයා දන්නේ? මොකවත් මෙයා දන්නේ නැහැ. නමුත් පුදුම ශ්‍රද්ධාවක් තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම ජීවිතේ ගොඩ නැගුවොත් මෙලවත් සැපයෙන් පුරවලා පරලොවත් සැපයෙන් පුරවනවා. අපිට ඒක විශ්වාසද? අපිට ඒක විශ්වාස නැති හින්දා තමයි අපි ජීවිත මේ තරම් අවුල් වියවුල් වලට පත් වෙලා තියෙන්නේ. අපි ජීවත් වෙන සමාජයේ මේ තරම් විනාශ වෙලා තියෙන්නේ. මේ තරම් තාඩන පීඩන වලට ලක් වෙලා තියෙන්නේ. අපිට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව විශ්වාස නැති නිසා. ඉතින් ඒක විශ්වාස නැත්තේ අපි ගාව ශ්‍රද්ධාව නැති නිසා. නමුත් බුදු පියාණන් වහන්සේ දේශනා කළා මෙලවත් සැපයෙන් පුරෝලා නොයෙක් අනාගත ජීවිත ලක්ෂ ගණන් සැපයෙන් පුරවනවා. මොනවා වුණොත්ද? බුදුන් සරණ ගියෝ. අමාරුම වැඩේ කියලා සඳහන් කළේ කෙනෙක් කියන්න පුළුවන් කාන්තාවක් පිරිමියෙක් කරන එකත් පිරිමියෙක් කාන්තාවක් කරන එකත් මේ ලෝකේ හරි අමාරුයි කියලා. නමුත් සම්මා සම්බුද්ධ ශාසනයේට ඒ වැඩේ පයට පෑගෙන දූවිල්ල තරංගවත් වටින්නේ නැති වැඩක්. ස්ත්‍රියක් පුරුෂයෙක් කරන එකත් පුරුෂයෙක් ස්ත්‍රියක් කරන එකත්. මහා කච්චායන මහ රහතන් වහන්සේගේ රූපේ විතරයි දැක්කේ සෝරෙය්‍ය බමුණා. දැක්කේ උඩුකය. සිවුර පොරවන වෙලාවේ උඩුකය දැක්කා. දැකලා බමුණට හිතුණා
මුන් වහන්සේ මගේ බිරිඳ වුණා නම් කියලා කල්පනා කරලා නැහැ. උන් වහන්සේගේ ලස්සන මගේ බිරිඳට තිබුණා නම් ඔච්චරයි හිතුවේ. සිතුවිල්ල ඉවර නැහැ. පුරුෂ ලිංග අහෝසි ස්ත්‍රී ලිංග පහළ වෙනවා. දැන් දෙයියනේ කොහොමද ගෙදර යන්නේ? ඊට පස්සේ රතාචාර්යන්ට කියනවා රතේ අයින් කරලා නවත්තන්න. මට ශරීර කෘත්‍ය කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම කියලා මෙයා බැහැලා කැලේට යනවා. හැබැයි ඉතින් ආයේ සෝරෙය්‍ය කවදාවත් රතේට නම් එන්නේ නැහැ. සෝරෙය්‍යගේ යාළු සිටුවරයෙකුත් මේකේ හිටියා. සෝරෙය්‍ය රතේට එන්නේ නැහැ. ඉතින් කට්ටිය හෙව්වා හෙව්වා කැලෑවිත් ගිහිල්ලා හෙව්වා සෝරෙය්‍ය නැහැ. සෝරෙය්‍ය කියන්නේ කෝටිපතියෙක්. ඒ නිසා මේගොල්ලෝ කල්පනා කරන්න ඇති සෝරෙය්‍ය කවුරු හරි අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා මරන්න ඇති. ඉතින් සෝරෙය්‍ය අතහැරියා. නමුත් සෝරෙය්‍ය කැලේ දිග දුවගෙන යොදුන් ගානක් දුවලා ගිහිල්ලා වෙනත් නගරකින් මතු වෙනවා. නතු වෙන්නේ පිරිමියෙක් නෙමෙයි තරුණියක්. ඒ නගරේ ඉන්න තරුණයෙක් ඇය විවාහ කරගන්නවා. ඔහුට දාව ඇයට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මෙහා නගරෙත් ඇයට දාව, එතකොට ඔහු පිරිමියෙක්නේ, සෝරෙය්‍යට දාව තවත් තරුණියකට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. නමුත් අර දරුවෝ දෙන්නත් හදාගෙන එහි ජීවත් වෙනකොට එක දවසක් උඩුමහන්තලාවේ ඉන්නකොට දකින්න පාරේ යනවා සිටුවරෙක්. වෙලෙන්දෙක් යන්නේ. හැබැයි හොඳට අඳුරගත්ත. කවුද මේ වෙලෙන්දා? එදා මෙයත් එක නාන්න ගිහපු අනික් තරුණයා. එයා තමයි මේ වෙලෙන්දා. සේවකයෙක් අතේ පණිවිඩයක් යවනවා අන්න අර පාරේ යන පුජ්‍යලයට එන්න කියන්නේ. ගෙන්න ගත්තා. හොඳට උයලා පිහලා සැලකුවා. අරයට අඳුරන්න බෑ, ඉතින් ස්ත්‍රියක්නේ. නමුත් අහනවා මට මෙච්චර සලකන්ඩ ඔබ මම අඳුරනවද? ඒ වෙලාවේ ළඟට ඇවිල්ලා කියනවා මතක නැද්ද? මම තමයි සෝරෙය්‍ය. ඒ වෙලාවේ ඉතින් මෙයා නළලියත් තියාගෙන දෙයියනේ මොකද්ද වෙච්චද? දැන්වත් මට කියන්න. ඒ වෙලාවේ තමයි මෙයා කියන්නේ මතක දෙදා අපි නාන්න යනකොට අර පිට නගරේ සිවුරු පොරවමින් හිටපු ස්වාමීන් වහන්සේ. අතරම් පාට එකක් තිබ්බේ. එහෙම කියනකොටම යාළුවා දන්නවා එකත් එකටම ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ. උන්වහන්සේ දැක්ක වෙලාවේ මට මෙහෙම හිතුණනේ කියලා කිව්වා. ඉතින් උන්වහන්සේලාගේ ලස්සනත් එතනින් කියනවා මේ 500ත් එහෙමමනේ. මේ කාන්තාවකට රාගසිතක් ඇති වුණා නම් ඒක සාමාන්‍ය දෙයක්. නමුත් පිරිමියෙකුට රාගසිතක් ඇති වෙන්න පිරිමි කෙනෙක් දැකලා උන්වහන්සේ මොනතරම් රූපයෙන් ලස්සනද? හැබැයි යාළුවා කියනවා මිත්‍රයා ඔබ හරි වාසනාවන්තයි. මේ වෙලාවේ මහා කච්චායන මහරහතන් වහන්සේ මේ නගරේ පිණ්ඩපාතේ වඩිනවා. වහාම යමු කියලා ලැහැත්ති කරගෙන එක්ක ගිහිල්ලා කියනවා සැක කරන්න දෙයක් බය වෙන්න දෙයක් නැහැ. උන්වහන්සේට ඇත්ත කියන්න. ගිහිල්ලා වන්දනා කරලා කාරණාව කියලා කියනවා ස්වාමීනි මට සමා වෙන්න. සමාව ලැබෙනවත් එක්කම අපව පුරුෂ බව ලැබෙනවා. ඒ වෙලාවේ ගෙදර ගිහිල්ලා අර ස්වාමියාට කියනවා මම අහවලා මෙන්න මේකයි මට සිද්ධ වෙච්ච සිද්ධිය කියලා එදා තමයි එයාට කියන්නේ. ඉතින් ඒ ස්වාමියා කියනවා කමක් නැහැ, දැන් අපි දෙන්නම පිරිමිනේ. ඒ නිසා දෙන්නම මේ නගරේ හවුලේ පාලනය කරමු බෙදාගෙන. එයා කියනවා ඔබ තව මොනවද මට මේ කියන්නේ? ඔබට දාව මගේ කුසෙන් බිහි කරපු දරුවෝ දෙන්නෙක් මෙහි ඉන්නවා. මට දාව බිහි වෙච්ච දරුවෝ දෙන්නෙක් එහා නගරේ ඉන්නවා. මේකටද මේ සංසාරය කියලා කියන්නේ? මට තව මේක එපා. මම මේක දාලා යනවා යන්න. මට ඕනේ මේ නින්දිත වූ සංසාරයෙන් එතර යන්න මට ඕනේ. එලා යා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කාරණාව කියලා පැවිදිලා රහත් වෙනවා. ඉතින් ඉන්න දෙන්නේ නැහැ මිනිස්සු අද වාගේම. අදත් ස්වාමීන් වහන්සේලා යම් යම් කරුණු කාරණා ආරංචි වෙච්චාම බොහෝ කරදර කරනවානේ. සොයාගෙන ගිහිල්ලා අන්තිමට ඉස්පාසුවක් නැති තැනට එනකන් කරදර කරනවා නොපෙනී යනකම්. ඉතින් ඒ වගේ දත් මේ මිනිස්සු පස්සෙන් යනවා. ගිහිල්ලා මොනවද ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ? බනද? ධර්මය අහන්නේ නැහැ. අහන්නේ ඔබ වහන්සේ වැඩියෙන්ම ආදරේ ඔබ වහන්සේගේ කුසෙන් උපන්න දරුවෝ දෙන්නටද, නැත්නම් ඔබ වහන්සේ නිසා අර තරුණියගේ කුසෙන් උපන්න දරුවෝ දෙන්නටද කියලා. මේක තමයි අහන ප්‍රශ්නේ. ඉතින් මේකට උත්තර දීලා මේක ඉවරෙකුත් නැහැනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඊළඟට එකට දේශනා කරනවා මගේ පුතා දැන් කාටවත් ආදරේ නැහැ. තමන්ට ආදරේ කරලා සංසාරයෙන් එතර ගියපු පුතාට දැන් කවුරුවත්
කවුරුවත් වැඩක් නැහැ කියලා තමයි ඒක තේරුම් කරලා දෙන්නේ. මුලින් උන්වහන්සේ කිව්වා මගේ කුසෙන් වඩා දරුවන්ට මං ආදරෙයි කියලා. නමුත් පස්සේ කියනවා මම දැන් කාටවත් ආදරෙයි නැහැ. උන්වහන්සේ සියල්ල අතහැරියා. නමුත් අපි අමාරුයි කියලා හිතන වැඩේ ඒකයි මං කියේ මේ බුද්ධ ශාසනයේ පයට පෑගෙන දූවිල්ල තරම්වත් වටින්නේ නැහැ. මේ වැඩේ උනේ සෝරියට විතරක් එහෙම නෙවෙයි. භික්ෂූන් වහන්සේලාටත් මේක වෙලා තියෙනවා. භික්ෂුණීන් වහන්සේලාටත් වෙලා තියෙනවා. ඇතැම් භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වෙනවා මේ භික්ෂුත්වයේ ඉන්නකොටම. භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා කියනවා මේක. කියනකොට බුදුපියාණන් වහන්සේ දන්නවා මේකයි සංසාරේ හැටි. උන්වහන්සේගේ මහා කරුණාවෙන් අනුකම්පා කළා මිසක් කාටවත් භාග්‍යතුන් වහන්සේ චෝදනා කළා එහෙම නෙවෙයි. නමුත් දේශනා කළා ඒ අයට ඒ අයගේ වස් ඒ විදිහටම දෙන්න. භික්ෂුවක් විදිහට වස් 10ක් සම්පූර්ණ කරලා තිබ්බනම් දැන් භික්ෂුණියක්නේ. ඒ භික්ෂුණියට වස් 10 එහෙම්මම දෙන්න ඉන්න තැනින් විතරක් අයින් කරන්න. ඒ කියන්නේ භික්ෂූන් ඉන්න තැනින් උන්වහන්සේ භික්ෂුණීන් ගාවට යවන්න. කාන්තාවුත් පිරිමි වුණා. ඒගොල්ලන්ටත් වස් ඒ විදිහටම දීලා කාන්තාව ඉන්න තැනින් පිරිමිවිච්ච ස්වාමීන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා ඉන්න තැනට මාරු කළා. මේ සෝරෙයියට විතරක් වෙච්ච වැඩක් එහෙම නෙවෙයි මේක. එහෙනම් මේ සම්මා සම්බුද්ධ ශාසනයට අපි අමාරුයි කියන වැඩේ ඒ තරම් අමාරු වැඩක් නම් නෙවෙයි. එහෙමනම් බුදුන් සරණ යනවා කියන එක ඊට වඩා අමාරු වැඩක්. ඒක පැහැදිලි කරන්නයි මේ උදාහරණය ගෙන ආවේ. බුදුන් සරණ යනවා කියන එක ඊට වඩා අමාරු වැඩක්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා බුදුන් සරණ යන ක්‍රම හතරක් තියෙනවා. එක ආත්ම සන්නියාතන සරණාගමනය. මේ බුදු පියාණන් වහන්සේ සරණ යන ඉහළම ක්‍රමය ආත්ම සන්නියාතන සරණාගමනය. මගේ ආත්මය අජ්ජ ආදීන් කත්වා අද පටන් මගේ ජීවිතයේ බුදු පියාණන් වහන්සේට පූජා වේවා කියලා පූජා කරනවා. ඉතින් මගේ ජීවිතයේ බුදු පියාණන් වහන්සේට පූජා වේවා කියලා පූජා කළොත් උන්වහන්සේ අනුමත කරපු විදිහටම ජීවත් වෙනවා ඇරෙන්න. උන්වහන්සේ අපිට ජීවත් වෙන්න කියලා දේශනා කරපු විදිහටම ජීවත් වෙනවා ඇරෙන්න. ඒ මාර්ගයෙන් පිට ජීවත් වෙන්න බැහැ. ගිහි කෙනෙක් හැටියට භික්ෂුවක් වගේ ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. භාග්‍යතුන් වහන්සේ භික්ෂූන්ට ජීවත් වෙන්න ක්‍රමයකොත් ගිහි අයට ජීවත් වෙන්න ක්‍රමයකොත් දෙකක් දේශනා කරලා තියෙනවා. එහෙමනම් ඔබ බුදු පියාණන් වහන්සේ ළඟ එහෙම පොරොන්දුවක් වෙනවා නම් ඔබට ගිහි ජීවිතය ගත කරන්න කොහොමද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ? ඒ විදිහටම ඔබේ ජීවිතය සකස් කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ අකමැති කාරණාවකට ජීවිතය පෝෂණය කරන්න බැරුව යනව මගේ ජීවිතය උන්වහන්සේට පූජා කරහම. හරියටම අපට දේශනා කරපු විදිහටම. මේකට තමයි ආත්ම සන්නියාතන සරණාගමනය. මොකද මේ සරණාගමනයේ අමාරුම වැඩේ හැබැයි මේක තමයි වටිනාම සරණ යන්නේ. දෙවෙනි කාරණාව තත් පරායන සරණාගමනය. දෙවෙනි කාරණාවට කියන්නේ තත් පරායන සරණාගමනය කියලා. මේ පරායනම් කියලා කියන්නේ පරායනම් කියලා කියන්නේ ඈතර යනවට. පරායන කියලා කියන්නේ ඈතර යනවා. එහෙනම් ඈතර යනවා. ඈතර යාමේ මාර්ගය. කවුද ඈතර යාමේ මාර්ගය? එතකොට පරං අයනම් තත් පරායන සරණාගමනේ පරං අයනං එතර යාමේ මාර්ගය තමයි භාග්‍යතුන් වහන්සේ. මෙතර ඊටාම දුක් සහිතයි. අපිට පේනවා, අපි කියමු අපි ඉන්නේ ගඟක මෙහා පැත්තේ. ගඟෙන් මෙහා පැත්ත උවදුර පීඩා දුක් සහිත යුද්ධ කම්කටොළු දුර්භික්ෂ වලින් පිරීලා තියෙන්නේ. හැබැයි එහා පැත්ත අපිට පේනවා ෂේම භූමියක් වගේ. බුදුම සතුටින් නිදහසේ එහා පැත්තේ ඉන්න අය ඉන්නවා. දැන් මැද්දේ තියෙන ගඟ කට ගාවට පිරිල ගලනවා. ශ්‍රද්ධාවක් ඇති වෙනවද මේ ගඟට පැනලා එහා පැත්තට පීනන්න? කවුද ගඟ? සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු බුදුගුණ සයුරේ පීන ගන්න පුළුවන් වුණොත් උන්වහන්සේ තමයි එහා පැත්තේ නිවන අපට පෙන්වලා තියෙන්නේ. එහෙමනම් එතෙර යන පාර කවුද? එතෙර යන මාර්ගයේ භාග්‍යතුන් වහන්සේ. තත් පරායන ඔබ වහන්සේ අනුව යෑම මට එතෙර යන්න තියෙන එකම මාර්ගයයි. තත් පරායන සරණාගමනය. එහෙම හරියටම
හරියටම හිතුවොත් මේක රතන සූත්‍රයේ හරි ලස්සනට පැහැදිලි කරනවා වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ රතන සූත්‍රයේ පැහැදිලි කරනවා ඇයි වරෝ කියලා කියන්නේ වරෝ කියලා කියන්නේ උතුම් වරඤ්ඤෝ කියලා කියන්නේ උතුම් නිවන දෙන වරෝ කියලා කියන්නේ උතුම් වරඤ්ඤෝ කියලා කියන්නේ උතුම් නිවන දෙන වරදෝ කියලා කියන්නේ උතුම් නිවන ළඟා කරලා දෙන වරඤ්ඤෝ කියලා කියන්නේ උතුම් නිවන දන්න වරෝ කියලා කියන්නේ උතුම් වරඤ්ඤෝ කියලා කියන්නේ උතුම් නිවන දන්න වරදෝ කියලා කියන්නේ උතුම් නිවන දෙන වරාහරෝ කියලා කියන්නේ ඒ නිවන ගෙනත් දෙන නිවන දෙන නිවන අපට ගෙනත් දෙන කවුද බුදු පියාණන් වහන්සේ උන්වහන්සේ සරණ යන එක තමයි මේ තත්පරායන නිවන ගෙනල්ලා දෙන මාර්ගය භාග්‍යතුන් වහන්සේ සරණ යන එක සැපය හොයාගෙන යන මාර්ගය භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයෙන් භාග්‍යතුන් වහන්සේ සරණ යන එක තමයි තත්පරායන සරණාගමනයි කියලා සඳහන් කරන්නේ ඊළඟ කාරණාව සඳහන් කරනවා ශිෂ්‍ය භාවෝපගමන ඉතින් බුද්ධං සරණං ගච්ඡාමි මේකත් මේ තත්පරායන සරණාගමට ගමනේ තමයි හරියට මේක දිවුරුම් ප්‍රකාශයක් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ දිවුරුම් ප්‍රකාශයක් ඉතින් දිවුරුම් දෙනවා කියලා කිව්වොත් හරියටම දිවුරුම් දෙන්න ඕනේ අකුරු වරද්ද වරද්ද ලියලියා දිවුරුම් ප්‍රකාශ දෙන්න පුළුවන්ද අපිට බෑ කපන්න කොටන්නත් බෑ මකන්නත් බෑ හරියටම ලියන්න ඕනේ දිවුරුම් ප්‍රකාශය දිවුරුම් දෙන්න කිව්වොත් වාචිකව එක අකුරක් ඇලපිල්ලක් ඉස්පිල්ලක් වරද්දන් නැතුව වටේට ඉන්න සියලු දෙනාටම ඇහෙන්න වචන ගිලින්නේ නැතුව හරියටම උච්චාරණය කරලා තුන් පාරක් ප්‍රකාශ කෙරුවොත් තමයි අස්සම් කරන්න දෙන්නේ නැත්නම් අස්සම් කරන්න දෙන්නේ නැහැ එහෙමනම් මේ බුද්ධං සරණං ගච්ඡාමි මාප්‍රන්න ද වෙනුවට නිකං ද ශබ්ද වුණොත් මෙතෙන්ට අපි බලාපොරොත්තු වෙන බුද්ධ වෙන්නේ නැහැ නිකං ගච්ඡාමි කියන එකට නිකම්ම ගච්ඡාමි වුණොත් අර බලාපොරොත්තු වෙන යෑම නෙවෙයි එහෙනම් දිවුරුම් ප්‍රකාශය වැරදි හරියටම සරණ පිහිටන්න ඕනේ නිසා තමයි සිල් සමාදන් වෙන්න කලින් මේක නමවතාවක් කියන්නේ අපි නමවතාවක් කියනවනේ මේ ප්‍රකාශය මේ නමවතාව තුල රත්නත්‍රය ගැන තුන් පාරක් හරියට කියවුනොත් සරණ පිහිටෙනවා එහෙම නැත්නම් නමවතාවම වැරදියට කියවුනොත් එහෙම සරණ පිහිටන්නේ නැහැ හරියට උච්චාරණය වෙලා මේ නමවතාවෙන් තුන් පාරක්වත් කියවෙයි කියලා තමයි නමවතාවක් කියන්නේ නැත්නම් නමවතාවක් කියන්න අවශ්‍යතාවයක් ඇති නිසා නෙවෙයි ඊට අමතරව මේක සිල් සමාදන් වෙන්න කලින් කියන්න තියෙන නිකං වාක්‍ය පෙළියකුත් නෙවෙයි දිවුරුම් ප්‍රකාශය මේක ගිහි කෙනෙක් සිල් ගන්න වෙලාවට වඩා දරුවෙක් පැවිදි කරන වෙලාවට මීට වඩා බොහොම ගැඹුරුයි අපි සිල් ගන්නකොට නම් නම වතාවයි දරුවෙක් පැවිදි කරනකොට කී වතාවක් කියනවනේ 18 වතාවක් කියනවා ඒ දරුවා ලව්වා මේ හරියට මේ සරණාගමනේ කියවුනේ නැත්තම් සරණ සීලයේ පිහිටන්නේ නැහැ උංචි දෙයක් නෙමෙයි මහානකම කියලා කියන්නේ තුන් වතාවක් හරියට කියවෙන්න ඕනේ සරණ සීලයේ පිහිටියේ නැත්තම් සිවුර පොරවන්න පුළුවන් ඉතින් ඒ සිවුර පෙරවිල්ලයි කොටේකට සිවුරු පෙරවිල්ලේ දෙකේ වෙනසක් හිටින්නේ නැතුව යනවා ඒ නිසා තමයි වැඩිමාළු ස්වාමීන් වහන්සේලා මේ තැඟවලට කැඳවන්නේ අත්දැකීම් තියෙන ස්වාමීන් වහන්සේලා හොඳට ධර්මය දන්න ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා මකාරයේ අගට යොදලා නමවතාවක් සරණාගමනයේ පැවිදි වෙන දරුවට කියවනවා නකාරයේ අගට යොදලා නමවතාවක් කියවනවා බුද්ධම් සරණම් ගච්ඡාමි කියලා නමවතාවක් කියන ධම්මම් සංගම් කියලා බුද්ධං ධම් සරණං ගච්ඡාමි කියලා අල් නයන් අගට යොදලා නමවතාවක් කියනවා ඔය ආකාර දෙකෙන් කොයි ක්‍රමයකින් හරි තුන් වතාවක් හරියටම මේ දරුවට මේක කියවුනොත් එයාට සරණ පිහිටනවා එහෙනම් අත්‍යවශ්‍යයි සරණ සීලය සාමාන්‍ය කෙනාට පිහිටන්න උනේ අපි හැමෝටම අවශ්‍යයි සරණ සීලය සාමාන්‍ය ස්වාමීන් වහන්සේ සාමාන්‍යෝනේ අපි පැවිදින්නේ ඔක්කොම ඉතින් මේ සාමාන්‍ය පැවිද්ද සම්පූර්ණ වෙන්නේ මේ සරණ සීලය හරියටම
ඕන ඒකයි මේකේ දිවුරුම් ප්‍රකාශයක් කියලා කියන්නේ. ඒක ශිෂ්‍ය භාවෝපගමන කියලා කියහම ස්වාමීනි මම ඔබ වහන්සේගේ ශිෂ්‍යයා වෙනවා. ඉතින් මේ ශිෂ්‍යයා මේ අද ඉන්න ඉස්කෝලේ යන මේ උපකාරක පන්තියට යන ශිෂ්‍යයා වගේ ශිෂ්‍යයෙක් ගැනද මේ කියන්නේ? නෑනේ. ඉතින් ඒ ශිෂ්‍යයා ඉස්කෝලේ ඉන්නකොට නම් ගුරුවරයාට ටිකක් ගරු කරනවා. එළියට ආවට පස්සේ කිසිම ශිෂ්‍යයෙක් ගුරුවරයාට ගරු කරන බවක් පේන්නේ නෑ. එළිය තියා ඇතුළේවත් ගරු කරන්නේ නෑ. ඉතින් එහෙම ශිෂ්‍යයෙක් ගැන එහෙම නෙවෙයි මෙතන කියන්නේ. අතීත ශිෂ්‍යයා ගැන මේ කියන්නේ. අතීතයේ ශිෂ්‍යයා කොහොමද ඉගෙන ගන්න ගියේ? එයා තක්ෂලාවට ගිහී අමුතුවෙන් ශිල්ප ඉගෙන ගන්නවම කියන කාරණාව පසක තියලා ගුරුවරයාට හිතුණොත් තමයි උගන්වන්නේ. ගුරුවරයාගේ ගෙදර ගිහිල්ලා සියලුම බැල මෙහෙවර කන්ටික කරන්න ඕනේ. වලං හොදන්න ඕනේ, පිඟන් හොදන්න ඕනේ, ඇඳුම් හොදන්න ඕනේ, ගෙවල් අතු ගන්න ඕනේ, මිදුල් අතු ගන්න ඕනේ, බෙහෙත් ගල්වනවා නම් බෙහෙත් ගල්වන්න ඕනේ. මේ සියල්ලම කර කර ඉන්නකොට ගුරුවරයාට හිතුණොත් මෙයා හොඳයි. මෙයාට යමක් කියලා දෙන්න ඕනේ. එහෙම අනුකම්පාවක් උපන්නුත් යමක් ඉගෙනුවා මිස හොයලා බලලා ඉගෙනීමේ මේ දුර්ගුණ තියෙන අයට එහෙම ඉගෙනගෙන ගහලා යන අයට එහෙම මේ ගන්නලා නැහැ. හොඳට හොයලා බලලා උගන්නලා තියෙන අනුකම්පාවක් ඇති වුණා. අන්න එහෙම කියන්නේ ඒ ශිෂ්‍යයා මේ සියල්ලම කරලා උදේටත් ගුරුවරයාට වඳිනවා, දවල්ටත් ගුරුවරයාට වඳිනවා, අවසරත් ගුරුවරයාට වඳලා අවසර අරගෙන ළඟ ඉන්නේ. එනම් භාග්‍යතුන් වහන්සේ ශිෂ්‍ය භාවෝපසරණාගමණයෙන් සරණ යන්න නම් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අපිට කරන්න තියෙන සියලුම යුතුකම් ටික සම්පූර්ණ කරලා දවසේ තුන් වේල බුදුන් වැඳලා භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදය අරගෙන උන්වහන්සේ ළඟ ඉන්න වෙනවා. ශිෂ්‍ය භාවෝපගමන. හතරවෙනි කාරණාව පණිපාත. මොකද්ද මේ පණිපාත සරණාගමණය කියලා කියන්නේ? ගුණය දැකලා සරණ යනවා. පණිපාත සරණාගමණය. උතුම් ගෞරවයක් දක්වන බුද්ධ රත්නයට. ඒක තමයි පණිපාත කියලා කියන්නේ. ගුණය දැකලා සරණ යනවා. එහෙම නැත්නම් බුද්ධ රත්නයට දක්වන්න තියෙන ඉහළම ගෞරවය දක්වනවා. ඉතින් බුද්ධ රත්නයට ඉහළම ගෞරවය දක්වනවා. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ බුද්ධ රත්නයට මේ ගෞරවය දක්වන්න. ශ්‍රද්ධාව තියෙනවා නම් සිල් කැඩෙනවද? ශ්‍රද්ධාව තියෙනවා නම් සිල් කැඩෙන්නේ නැහැ. ශ්‍රද්ධාව තියෙනවා නම් සිල් රැකෙනවා. මොකද අති උත්තමයන් වහන්සේ මේ දේශනාව මේ විදිහට කළා නම් මට මේ කාරණාව එපා කීවනම් මගේ පියාණන් වහන්සේ එපා කියපු දේ මම කවදාවත් කීකරුකමනේ මම කවදාවත් ඒක කරන්නේ නැහැ එපා කියපු දේ. එහෙමනම් අපි මේ සිල් රකින්න කියලා වෑයම් කළාට සිල් රකින්න එක සෑහෙන්න අමාරු වැඩක්. ශ්‍රද්ධාව තියෙනවා නම් සිල් රකින්නව නෙමෙයිනේ. එහෙනම් සිල් රැකෙනවා. ශ්‍රද්ධාව තියෙනවා නම් සිල් රැකෙනවා. සිල් හරියට රැකෙනවා නම් සමාධියක් වැඩෙනවා. සමාධියක් වැඩෙනවා නම් ප්‍රඥාවක් දියුණු වෙන්න පටන් ගන්නවා. මේ සියල්ලෙගෙම මුල මොකද්ද? ශ්‍රද්ධාව. අති උත්තමයන් වහන්සේට බෝධි මූලයේදී දහම් දේශනා කරන්න මැලිකම ඇති වෙන වෙලාව, ඒක ලෝක ධර්මතාවයක්. බ්‍රහ්මරාජය ඇවිල්ලා මොකද්ද කියන්නේ? ස්වාමීනි දහම් දේශනා කරන්න. භාග්‍යතුන් වහන්සේ හිතනවානේ රාගයෙන් රත් වෙච්ච, ද්වේෂයෙන් මත් වෙච්ච, මෝහයෙන් පීඩාවටපත් වෙච්ච මේ සමාජයේ මේ ගැඹුරු ධර්මයේ තේරුම් ගන්න පුළුවන්ද? මේ මැලිකම සෑම බුදු කෙනෙකුටම ඇති වෙන එක ලෝක ධර්මතාවයක්. ඒ වෙලාවේ තමයි මහා බ්‍රහ්මයා ඇවිල්ලා ආරාධනා කරන්නේ ස්වාමීනි ඒ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අය ලෝකේ ඉන්නවා ධම් දේශනා කරන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහා බ්‍රහ්මයා අමාදොර විවර කරලායි තියෙන්නේ. සදහැත්තෝ සදහැ මුදත්වා කියලා දේශනා කරනවා. අමාදොර විවෘතයි, ශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාව මුදත්වා. නම් මුලින්ම මොකද්ද දේශනා කළේ? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙනවා නම් සිල් රැකෙනවා. එතකොට සමාධියක් වැඩෙනවා. එහෙමනම් ඒ අති උත්තමයන් වහන්සේ උතුම්ම ගෞරවයෙන් උන්වහන්සේට සලකනවා කියන එකයි පණිපාත කියලා කියන්නේ. එතකොට වඳින්නේ ගෞරව කරන්නේ මං අද පටන් ගෞරව කරන්නේ මං අද පටන් වඳින්නේ බුදු පියාණන් වහන්සේටයි කියන සංඥාව ඇති කරගෙන භාග්‍යතුන් වහන්සේට
වන්දනා කරන්න ඕනේ මේ වන්දනා කරන්න කියලා කියන්නේ ශාස්ත්‍රෘත්වයෙන් ශාස්ත්‍රෘත්වයෙන් වැඳහම විතරයි සරණ පිහිටන්නේ ඊට පස්සේ දැන් අද පටන් භාග්‍යතුන් වහන්සේට වඳිනවා කියලා කියහම අපි වැරි වෙලාවත් වෙනත් ආගමක කෙනෙක් වැඳොත් අපේ සරණ බිඳෙයිද අපි කියමු අපිට වෙනත් ආගමක කෙනෙක් අපිට උගන්වනවා පාසලේ ශිල්ප උගන්වනවා නමුත් ගුරුවරයාට අපි වඳින්න ඕනේ ඒ වෙලාවට මගේ ගුරුවරයාද එහෙම වැඳ කියලා සරණ බිඳෙන්නේ එහෙම වැඳතර සරණ බිඳෙන්නේ නැහැ ශාස්ත්‍රුත්වයෙන් විතරයි වඳින්න බැරි ඔබයි මගේ ශාස්ත්‍රූ කියලා වඳින්න බෑ කිසිම දෙවි කෙනෙක් ගාවට ගිහිලා ඔබ මගේ ශාස්ත්‍රූ කියලා වඳින්න බෑ එහෙනම් කවුද ශාස්ත්‍රූ ශාස්ත්‍රූ භාග්‍යතුන් වහන්සේ පමණයි ශාස්ත්‍රුත්වයෙන් භාග්‍යතුන් වහන්සේට වඳින්න ඕනේ ඒකට කියනවා පණිපාත කියලා උන්වහන්සේට මොකද්ද වඳින්න තව තියෙන විශේෂත්වය මේ ලෝකේ කවදාවත් කාටවත් වැන්දේ නැති අය උන්වහන්සේට වඳිනවා කවදාවත්ම කාටවත්ම වැන්දේ නැති අය උන්වහන්සේට වඳිනවා ඉතින් වඳින්න වටිනවා හේතුව කවුරු හරි ඉස්සරහට එනකොට භාග්‍යතුන් වහන්සේ ආසනෙන් නැගිට්ටොත් එහෙම නැගිට්ටොත් අර එන පුජ්‍යලයට මොකද වෙන්නේ ඔහු වෙනුවෙන් නැගිට්ටොත් එයාගේ ඔළුව ගැලවිලා බිම වැටෙනවා පෙර ගමන් කරන්න එහෙම නැත්නම් ආසනිය දෙන්න එහෙම නැගිට්ටොත් ඔළුව ගැලවිලා බිම වැටෙනවා භාග්‍යතුන් වහන්සේ ආසන පැනෙව්වොත් පෙර ගමන් කෙරුවොත් ඒ ඉවසන්න මේ ලෝකේ සුදුසු පුජ්‍යලයක් එදත් නැහැ අදත් නැහැ හෙටත් නැහැ එම්කොලොත් ඒ පුජ්‍යලයාගේ හිස ගැලවිලා බිම වැටෙනවා මේ බුද්ධත්වයෙන් පස්සේ විතරක් එහෙම නෙවෙයි අපේ පින්වතුන් හිතලා බලන්නකෝ අපේ ශ්‍රද්ධාව කොතනද කියලා හරියට හිතනවා නම් ඇයි තාත්තා වැන්දේ මේ තාත්තා වඳින ලෝකයක් තියෙනවද මේ සුද්ධෝදන රජුන්ට තිබෙන පුතාලව වඳ ගන්නද වඳින්න බෑ සුද්ධෝදන රජුන්ටත් හිටපු එදා හිටපු මහා ඉහළ පුජ්‍යලයක් අසිත කාලදේවල පංච අභිඥා අෂ්ට සමාපatti ලබාගත් අහසින් යන්න එන්න පුළුවන් වෙච්ච මහා පුදුම ඍද්ධිවන්තයා. ඉතින් තමන්ගේ ශිෂ්‍යයාට දරුවෙක් උපන්න කියලා ආරංචි වෙනකොට පුදුම සතුටින් ඉන්නේ. මගේ ගෝලයාගේ පුතා බල්ලා ඉන්න කියලා. ඒ වෙලාවෙ ඉතින් රජුරුවත් දරු පැටියා වත්තම් කරගෙන අරන් එනවා ගුරුවරයාට පෙන්නන්න. ඊට වඩා සතුටක් නැහනේ. අනික රාජ පරම්පරාව ඉපදිච්ච අනාගත රජුරු අරන් එන්නේ මේ. අරගෙන ඇවිල්ලා පුතේ වඳින්න ආශිර්වාද ගන්න කියලා කිව්වේ. නමුත් මොකද්ද සිද්ධ වුණේ? හාක් පසින්ම වෙනස් දෙයක්. නලල් තලී වැදෙන්නේ සිරිපතුල් දෙක. ඒ වෙලාවේ රජ්ජුරුවන්ට නම් හිතෙන මහා අභාග්‍ය සම්පන්න සිද්ධියක් සිද්ධ වුණේ. නමුත් ඒ වෙලාවේ මසිත කාලදේවල තවස බැලුවා මොකද්ද සිද්ධිය? රජ්ජුරුව ඒ වෙලාවේ නැවතත් රජ්ජුරුවන්ගේ හිතේ තියෙන දැන් වෙන දෙයක් නේ මහා පුදුම අභාග්‍යයක් උනේ. නැවතත් දරුවා බිම තියන්න හැදුවා කාලදේවල තවස ගාව. සමාවර්ගන වඳින්න කියලා. ඒ වෙනකොට කාලදේවල තවස නැගිටිනවා මම මරන්නද හදන්නේ කියලා නැගිටින්නේ ඉතින් එතකොට රජ්ජුරුවන්ට තේරෙනවද ඒක කාලදේවල තාපසතුමා ආසනයේ ඉන්නවා රජ්ජුරුවන්ගේ කල්පනාව මහලකු අභාග්‍යයක් සිද්ධ වුණේ වඳින්න සමාව ගන්න කියලා බෝසතාණන් වහන්සේ පතුල ළඟ තියන්න හදන්නේ ඒ ලැහැත්ති වෙනකොටත් කාලදේවල තවස නැගිටිනවා නිකම්ම නෙමෙයි රජ්ජුරුවන්ට කියාගෙන නැගිටින මම මරන්නද හදන්නේ කියලා බැරි වෙලාවත් සුද්ධෝදන රජුගේ බිම තිබ්බනම් මොකද වෙන්නේ බිම තිබ්බ හැමනම් කාලදේවල තවුසගේ හිස එතනම වැටෙනවා කියලා සඳහන් කරන්නේ ඒ තරම් භයානකයි ඒ කියන්නේ ඒ තරම්ම ಗುಣ කදම්බයක් මෞකුසෙන් එළියට බිහි වෙච්ච වෙලාවේ ඉඳලම අතීතෙත් එහෙමයි මේ වෙලාවත් එහෙමයි අන්න ඒ නිසා අපි උන්වහන්සේට පසඟ පිහිටවල ඕනෑම වෙලාවක වඳින්න ඕනෑම වෙලාවක වඳින්න වටිනවා අපිට ඒ නිසායි දේශනා කරන්නේ ඔබ වහන්සේට වඳින්නේ ශාස්ත්‍රෘත්වයෙන් ඥාතිත්වයට වඳින්න එපා කිව්වා භාග්‍යතුන් වහන්සේම ඥාතියා කියලා වඳින්න එපා ගුරුවරයා කියලා වඳින්න එපා ඥාතිත්වයෙන් වඳින්නේ තාත්තට වඳිනකොට අපි වඳින්නේ ඥාතිත්වයට ආචාර්යත්වයටත් වඳින්න එපා එහෙනම් කොහොමද වඳින්න කිව්වේ බයට වඳින්නත් එපා කියලා දේශනා කළා ස්වාමීනි ඔබ වහන්සේට වන්දනා කරාම මට සංසාරෙන් එතෙර යන්න පුළුවන්. මට නිවන් දකින්න පුළුවන් භාග්‍යතුන් වහන්සේට වැඳාම. ස්වාමීනි ඔබ වහන්සේට වැඳාම මට පින් සිද්ධ වෙනවා.
එහෙම වඳින්න කිව්වා. එතකොටයි භාග්‍යතුන් වහන්සේට වැඳ වෙන්නේ, එතකොටයි සරණ පිහිටන්නේ, එතකොටයි ශාස්ත්‍රුන් වහන්සේ බවටපත් වෙන්නේ. පණිපාත සරණාගමනේ ගුණ කදම්බේ සීමාව හොයන්න මේ ලෝකේ කිසි කෙනෙකුට බැරි බව භාග්‍යතුන් වහන්සේම උදාහරණ රැසකින් දේශනා කරනවා. සීමාව හොයන්න බැරි බව. පිප්පලි කුමාරයා, පිප්පලි කියලා කියන්නේ අපි සාමාන්‍ය කතා කරුවට, පිප්පලි කුමාරයන් වහන්සේ කියලා කියන්නේ ගිහි කාලෙම අභිඥා තියෙන කෙනෙක්. අපි කවුරුවත් කතා කරන්නේ නැහැ ඒ චරිතවලට අභිඥා ඇද්ද කියලා. ඒකයි වෙන් වෙන්න යන වෙලාවේ භද්‍රා කුමාරි කියන්නේ, ස්වාමීනි මට අන්තිම වතාවට ඔබ වහන්සේට වඳින්න ඕනේ. හේතුව අය සංසාරි කවර කවම දාකවත් මම ඔබ වහන්සේට මුණ ගැහෙන්නේ නැහැ මේ විදිහට. ඉතින් අභිඥාවක් තිබ්බේ නැත්තම් එහෙම කියන්න පුළුවන්ද? සංසාරි කවදාවත් මුණ ගැහෙන්නේ නැහැ අපි දෙන්න කියලා. එහෙම කියලා පිප්පලි කුමාරයාගේ වටේට තුන් වතාවක් කැරකෙනකොට දොළොස් පොලකින් වන්දනා කරනවා. දොළොස් වතාවක් වඳිනවා. එක රවුමකට හතර වතාව ගානේ වඳිනවා. ඉතින් රවුම් තුනක් කැරකෙනකොට දොළොස් වතාවයි. දොළොස් වතාවක් වඳලා තමයි කියන්නේ කාන්තාවක් වෙච්ච මට වම් පැත්තම තමයි අයිති. මං වමට යන්නම් ස්වාමීනි, ඔබ වහන්සේ දකුණට වඩින්න අය හම්බෙන්නේ නැහැ අපි කියලා පයෝසෝනකොට තමයි මහ පොළොව කම්පා වෙන්න පටන් ගන්න. භික්ෂුන් වහන්සේලා අහනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහා කල්ප ලක්ෂයක් සැමියයි බිරිඳයි මේ දෙන්න. එක දිගටම මහා කල්ප ලක්ෂයක් සැමියයි බිරිඳයි පුදුමාකාර ප්‍රතිවෘතාවක් මේ දෙන්න මේ මහා කල්ප ලක්ෂයේ පුරාවට අන්‍ය ස්ත්‍රියක් දිහා බලලා මේ ස්වාමියා ඇහෙන් බලලවත් සතුටු වෙලා නැහැ. වෙන ස්ත්‍රියක් දිහා ඇහෙන්වත් බලලා සතුටු වෙලා නැහැ. මේ බිරිඳක් වෙන පුරුෂයෙක් දිහා විවාහ වුණාට පස්සේ ඇස් දෙකෙන් බලලවත් කායිකව සතුටක් නෙමෙයි, ඇහෙන් රූපේ දැකලවත් සතුටක් විඳලා නැහැ කියලා සඳහන් කරන එක මහ ප්‍රතිවෘතාවක්. එවන් ගුණවතුන් වෙන් වෙන එක මහ පුතුයෙට පවා දරන්න බෑ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ තමයි කාටවත් නොකිය වනාන්තරයට ඇවිල්ලා ගහක් මුල වාඩි වෙනවා. පිප්පලි කුමාරයාට භාග්‍යතුන් වහන්සේ ඉන්න තැන හොයාගන්න වාඩි වෙලා හිටියට හොයාගන්න බෑනේ. ඒ නිසා තමයි ආශ්චර්යමත් බුද්ධ රශ්මිය විහිදවන්නේ. අපි ඒක මං කියන්නේ මුලින් සාකච්ඡා කළා. මෙන්න මේ වාගේ තැන් වලින් භාග්‍යතුන් වහන්සේට මොන තරම් ගුණ කදම්බයක්ද කියන කාරණාව තහවුරු කරලා ප්‍රකාශ කරනවා. ඉතින් එතකොට මේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ මෙන්න මේ විදිහට හරියටම වන්දනා කළොත් බුදුන් සරණ යන්න පුළුවන්. එහෙම බුදුන් සරණ ගියපු පුද්ගලයයි යේකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේවකායං පරිපූර්ණස්සන්ති. එහෙම බුදුන් සරණ ගියපු කෙනා මේ මනුෂ්‍ය කයෙන් ඉක්ම යනවත් එක්කම සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි. එවන් ශාස්ත්‍රු කෙනෙක් තමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ. එහෙමනම් තව කල්යවන්න, තව පහුවෙන්න, හෙටට කල් දාන්න දෙයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ වන්දනා කරන එක අද දැන් උන්වහන්සේගේ ශිෂ්‍යයා බවට පත් වෙලා, නැත්නම් ජීවිතේ පූජා කරලා, නැත්නම් ගුණය දැකලා, එහෙම නැත්නම් අනුව ගමන් කරලා, ඉතර යන පාර කියලා හිතලා භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයට බැහැගන්න අපි ප්‍රමාද නොවිය යුතුමයි. එහෙම නැත්නම් හරිම භයානක තැනක අපි ජීවත් වෙනවා. එනම් මේ බ්‍රහ්මරාජයෝ මේ කාරණා හතර ප්‍රකාශ කළා. උන්වහන්සේලා පැමිණි තැනටම උන්වහන්සේලා වැඩම කළා. ඊළඟට සඳහන් කරනවා, අතකෝ භගවා බික්කු ආමන්තේසි යේ බුහියේන බික්කවේ දසසු ලෝක ධාතුසු දේවතා සන්නිපතිතා තථාගතං දස්සනාය බික්කු සංගංච. නැවත භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. මේ දෙවිවරු ගියාට පස්සේ මේ මොහොතේ සක්වලවල් 10000ක ලෝක ධාතුන් 10000ක දෙවියන් පැමිණියේ දසසු ලෝක ධාතුසු ලෝක ධාතු 10000ක දෙවිවරු පැමිණියේ තථාගතං දස්සනාය බික්කු සංගංච. තථාගතයන් වහන්සේ සහ භික්ෂු සංඝයා වහන්සේ දැක ගැනීම සඳහා තමයි මේ දෙවිවරු පැමිණිලා තියෙන්නේ. යේපිතේ බික්කවේ අහේසුන් අතීත මද්දානං සඳහන් කරනවා,
අතීත බුද්ධ ශාසනවලද මේ විදිහටම අරහන්තු සම්මා සම්බුද්ධ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ භික්ෂූන් වහන්සේලා දැකගන්න මේ විදිහටම ඒ අතීත බුද්ධ ශාසනවලක් මේ භික්ෂු දේවගණයා පැස්සලා එකතු වෙලා තියෙනවා. තේසම්පි භගවන්තං මේ අප දකින්නා මෙන්ම ඒත පරමායේව දේවතා සන්නිපතිතා හේසුන් අපි දැක ගැනීම සඳහාම මේ දෙවිවරු රැස් වුණා. සේයතාපි මයිහං ඒතරහි ආචික්කිස්සාමි භික්කවේ දේවකායානං නාමානි කිත්තිස්සාමි භික්කවේ දේවකායානං නාමානි. භාග්‍යතුන් වහන්සේ බලනවා දැන් මේ රැස්වෙච්ච දෙවිවරු මොනවද හිතන්නේ. දැන් අසීමාන්තික දේව කොට්ටාසයක්නේ රැස් වෙලා ඉන්නේ. මේ එක එක දෙවිවරු මොන මොන වාගේ දේවල් හිත හිතා ඉන්නවද කියලා භාග්‍යතුන් වහන්සේ බලනවා. එහෙම බලනකොට එක එක දෙවිවරුන්ට හිතෙන දේවල් භාග්‍යතුන් වහන්සේගේ ඥාණයට අරමුණු වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ඥාණයට අරමුණු වෙන්නේ නැති දෙයක් ලෝක ධාතුවේ නැහැ. කිසිම දෙයක් ලෝක ධාතුවේ නැහැ මේ ඥාන ශක්තියට අරමුණු වෙන්නේ නැති දෙයක්. ඒක සඳහන් කරනවා තථාගත කියන මේ වචනය ධර්මයේ පැහැදිලි කරනවා ආකාර 8කින්. ඒකේ පස්වෙනි කාරණාව තමයි තතදස්සිතාය තථාගතෝ. මොකද්ද මේ තතදස්සිතාය තථාගතෝ කියලා කියන්නේ? තතදස්සිතාය තථාගතෝ මේ ලෝක ධාතුවල කෝටි ලක්ෂයක් සක්වලවල මෙතන නම් 10000ක් ලෝක ධාතු ගැන කතා කරන්නේ. දැන් මෙතන කතා කරන්නේ කෝටි ලක්ෂයක් ලෝක ධාතුන් ගැන. ඇහැට පේන නොපෙනෙන සියලුම සත්තු මේ වෙලාවේ මොනවද හිතුවේ? හිතින් හිතුවේ මොනවද? ඇහෙන් බැලුවේ මොනවද? කනින් ඇහුවේ මොනවද? දිවෙන් ගත්ත රස මොනවද? නාසයට ගත්ත සුවඳ මොනවද? ශරීරයෙන් විඳපු සැප මොනවද කියලා ඇහුවොත් එකක් එකක් පාසා අතරක් නැතුව දේශනා කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. අන්න ඒ නිසයි තතදස්සිතාය තථාගතෝ කියලා කියන්නේ එවන් ඥාන ශක්තියක් තියෙන භාග්‍යතුන් වහන්සේට හොරෙන් මේ දෙවියන්ට මොකවත්ම හිතන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සඳහන් කරනවා මේ මොහොතේ සියලුම දෙවියන්ට ඇති වෙන අරමුණු භාග්‍යතුන් වහන්සේ භව්‍ය අභව්‍ය කියලා කොටස් දෙකකට බෙදලා දැකලා දැනගෙන තියෙනවා. මොනවද මේගොල්ලන්ට හිතෙන අරමුණු? ඉතින් සඳහන් කරනවා මේ හැම දෙනෙ සමහර දෙවිවරුන්ට හිතෙනවා අනේ භාග්‍යතුන් වහන්සේ අපේ නම නම් කියන්නේ නැති වෙයි. අපේ නම කියන්නේ නැති අපි අල්පේසා කියන්නේ. අපේ නම් කියන එකක් නැහැ. මොකද ප්‍රධාන ප්‍රධාන අයගේ නම් තමයි කොතෙන්ද ගියා සඳහන් වෙන්නේ. පොඩි පොඩි අයගේ නම් කියන්නේ නැහැ කවුරුවත්. ඒ නිසා ඉතින් මේ දෙවියන්ටත් ඒක සාධාරණයි. උන්වහන්සේලාට හිතෙනවා අනේ අපේ නම නම් අපේ නම නම් භාග්‍යතුන් වහන්සේ කියන එකක් නැහැ කියලා කල්පනා කරලා හිතනකොට භාග්‍යතුන් වහන්සේ ඒක දකිනවා. ඒක දකින නිසා භාග්‍යතුන් වහන්සේ හරියටම ඒගොල්ලන්ගේ සිතුවිලි අල්ල ගන්නවා. හරියට කොහොම කියලා සඳහන් කරනවාද? හිතන එක්කෙනාගේ කට ඇතුලෙන් අත දාලා හරියටම හෘද වස්තුවෙන් අල්ල ගන්නවා වගේ. සිතුවිල්ල හිතන මාත්‍රයෙන් අල්ල ගන්නවා. ඔබ තව ලස්සනට සඳහන් කරනවා මේ හිත හිතා ඉන්න අයගේ සිතුවිලි බඩුත් එක්කම හොරු අල්ල ගත්තා වගේ. හැමෝගෙම සිතුවිලි හරි ලස්සනට භාග්‍යතුන් වහන්සේ අල්ලගෙන කල්පනා කරනවා මේ කිසි කෙනෙක් අතහැරලා බෑ. අතහැරිය දුක හිතෙන්න පුළුවන්නේ. හැමෝම කල්පනාව අපේ නමත් කියයිද භාග්‍යතුන් වහන්සේ කියලා කල්පනා කරන්නේ. ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේලා දේශනා කරන්නේ මේ සියලු දෙනාගෙම නංගොත් සඳහන් කරන්න ඕනේ කියලා දේශනා කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ එහෙම සඳහන් කරන්නේ මේ නිවන් දකින්න කැමති අය හොයාගෙන යන සිරිතක් භාග්‍යතුන් වහන්සේ ගාව තියෙනවා. ළඟ හිටියත් නිවන් දකින්න කල්පනාවක් නැති කෙනා බුද්ධ ඥාණයට අරමුණු වෙන්නේ නැහැ. මොකද එයා වැඩක් නැහැ නේ. එයා නිවන් දකින්නේ නැහැ. නමුත් නිවන් දකින්න ඕනේ පුජ්‍යලයා, නිවන් දකින්න වාසනාව තියෙන පුජ්‍යලයා වෙනසක්වලක හිටියත් භාග්‍යතුන් වහන්සේ සොයාගෙන යනවා. එහෙම සිරිතක් බුදු පියාණන් වහන්සේ ගාව තියෙනවා. ඒ නිසා දකින්න මේ දෙවිවරුන්ගේ සියලුම සිතුවිලි. මේ අය
කොට්ටාස 6කට භාග්‍යතුන් වහන්සේ බෙදෙනවා. මේ දෙවියෝ කොට්ටාස 6කට කොට්ටාස 6කට බෙදලා තියෙනවා. ඒ කොට්ටාස 6ට බෙදලා එතනදී සඳහන් කරනවා රාග චරිත, දේශ චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත. දැන් එතකොට මේ හැමෝටම ගැලපෙන්න ධර්ම දේශනා කරන්නේ කොහොමද? එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දැනගන්න ඕන රාග චරිතයට ගැලපෙන්න කොහොමද, දේශ චරිතයට ගැලපෙන්න කොහොමද, මෝහ චරිතයට ගැලපෙන්නේ කොහොම දේශනාවක් කළොත්ද, ශ්‍රද්ධා චරිතවලට ගැලපෙන්නේ කොහොම දේශනාවක් කළොත්ද, බුද්ධි චරිතවලට ගැලපෙන්නේ කොහොම දේශනාවක් කළොත්ද, විතර්ක චරිතවලට ගැලපෙන්නේ කොහොම දේශනාවක් කළොත්ද. ඉතින් මේවා හරියට දකින්නකොට හිතෙනවා සම්මා සම්බුද්ධ කියන්නේ කවුද කියලා. එහෙමනම් මේ හැමෝටම දේශනා කරන්න ඕන රාග චරිත මම සඳහන් කළා මුලින්ම මේ සූත්‍රය හරියට විස්තර කරන්න නම් සූත්‍ර හතක් සූත්‍ර විතරක් සාකච්ඡා කරන්න ඕනේ කියලා. එහෙමනම් මේ මෝහ චරිත වලට ගැලපෙන්න සම්මා භාජනීය සූත්‍රය මෙතනදී දේශනා කරනවා. ත්‍රිපිටකයේ තියෙනවා මේ සූත්‍රයේ සම්මා භාජනීය සූත්‍රය දේශනා කරන්නේ රාග චරිත වලට. ඊළඟට දේශ චරිත වලටත් දේශනාවක් කරන්න ඕන. රාග චරිත වලට හරියන්නේ එක, දේශ චරිත වලට හරියන්නේ නැති නිසා දේශ චරිත වලට කලහ විවාද සූත්‍රය. මොකද මේගොල්ලෝ නිතරම කලහ කරනයිනේ දේශ කියලා කියන්නේ. ඒ කලහේ සංසිඳවන්න කලහ විවාද සූත්‍රය දේශනා කරනවා. මෝහ චරිත වලට මහා ව්‍යුහ සූත්‍රය දේශනා කියලා සඳහන් කරනවා. ශ්‍රද්ධා චරිත වලට තුවට්ටක ප්‍රතිපදාව දේශනා කළා කියලා සඳහන් කරනවා. බුද්ධි චරිතවලට පූර්වාභේද සූත්‍රය සහ විතක්ක චරිතවලට චූල ව්‍යුහ, අතන මෝහ චරිතවලට මහා ව්‍යුහ, මෙතන විතක්ක චරිතවලට චූල ව්‍යුහ කියන මේ සූත්‍ර ටික දේශනා කරනවා මේ සූත්‍රයේ ඇතුළේ. ඊට අමතරව අත්වදණ්ඩ සූත්‍රයත් මේ අතර දේශනා කරනවා මේ අයගේ නිවන වෙනුවෙන්. එතකොට සූත්‍ර හතක් මේක ඇතුළේ දේශනා කරලා තියෙනවා. එතකොට මේ මහා ඥාන ශක්තිය මේ හැම චරිතයක්ම හොය හොයා ඒ චරිතවලට ගැලපෙන විදිහට මේ දේශනාව කරන්න, ඉතින් ඒ ඥාන ශක්තිය ගැන හිතන්න කවදාවත් මේ ලෝක ධාතුවේ කාටවත් බෑ. ඒකයි සඳහන් කළේ තත දස්සිතයි තථාගතෝ හැමෝගේම අරමුණු උන්වහන්සේට ගෝචරයි. සියලුම අරමුණු භාග්‍යතුන් වහන්සේ ගාව යටයි. දේශනා ක්‍රමත් හතරක් තියෙනවා මෙතන. පළවෙනි දේශනා ක්‍රමය තමයි අත්තජ්ජාසය. තමන්ගේ කැමැත්තට අනුව දේශනා කරනවා. අත්තජ්ජාස කියලා කියන්නේ ඒකයි. අනික් ක්‍රමය තමයි පරජ්ජාස. පරජ්ජාස කියලා කියන්නේ අසන්නාගේ කැමැත්තට අනුව දේශනා කරනවා. මේ විදිහට ඒගොල්ලෝ අහන්න කැමති නම් ඒ විදිහට දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ ගාව මේ ක්‍රම ඔක්කොම තියෙනවා. ඊට අමතරව අට්ටුප්පත්තික යම් කාරණාවක් පදනම් කරගෙන දේශනාවක් කරනවා. අට්ටුප්පත්තික දේශනා. ඊළඟට සඳහන් කරනවා පුච්චාවසික, ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්නේ විසඳනවා. පුච්චාවසික කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ ගාවට එන අසිබන්ධක ගාමිණී බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ පච්චා භූමි වාසී බ්‍රාහ්මණවරු ගඟට බැහැලා උදේම නාලා මේ නෙළුම් මල් ආදී පැලඳගෙන ගිනි ගොඩවල් ගහලා විවිධ ධාන්‍ය වර්ග මේ ගිනි ගොඩට දාලා පුච්ච ගිනි ගොඩ වටේට ඇවිද මොනවදෝ කීව ගිහිල්ලා මිනිස්සුන්ට කියනවා, හරි දැන් ඔබේ ඥාතියා මහා බ්‍රහ්ම එකතු වුණා, යාගයක් කළා. ස්වාමීනි මට නම් ඒ ක්‍රමේ විශ්වාස නැහැ. ඒ නිසා මම ඔබ වහන්සේගෙන් ආවේ ඒක හරිද, එහෙම පුළුවන්ද ඥාතියා බ්‍රහ්මයා සමග එකතු කරවන්න කියලා ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. මෙන්න මේ පුච්චාවසික ක්‍රමයට තමයි භාග්‍යතුන් වහන්සේ ගාමීට උත්තර දෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මේකට උත්තරයක් දෙන්නේ නැහැ. ගාමිනීගෙන් අහනවා, ගාමිනී මේසු කට්ටියක් එකතු වෙලා ගලක් පෙරලගෙන එනවා. ගාමිනී මට මේකට උත්තර දෙන්න. ගලක් පෙරලගෙන ඇවිල්ලා ගල පෙරලනවා ලිඳකට. ලිඳට ගල පෙරලලා දැන් මේ මිනිස්සු ටික ලිඳ වටේට වැඳගෙන ඇවිදිනවා. අනේ කළු ගල ගොඩට එන්න කියා ඉදිනවා. කළු ගල ගොඩට එනවද ගාමිණී? නෑ ස්වාමීනි. ගාමිණී ඒ වාගේ තමයි පව් කරලා මැරිච්ච මිනිස්සුන්ට මේ ගිනි දෙවියෝ බෙදලා පුදලා බ්‍රහ්මයා සමග එකතු කරන්නේ
කවදාවත් බෑ. එහෙනම් ගාමිණීගෙන්ම ප්‍රශ්නේ අහලා ගාමිණීගෙන්ම උත්තරේ අරගෙන ගාමිණීගේ ප්‍රශ්නේ විසඳලා දුන්න හැටි. උච්චාවසික. මේ වාගේ ක්‍රම හතරක් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තුළ තියෙනවා. මේ අයට මාර්ගඵල ලබන්න මේ හතර ක්‍රමේ දේශනා කළා කියලා සඳහන් කරනවා. මේ පිරිස ගිහි පැවිදි කියලා දෙපාර්ශයක් පිළිබඳව සිහිපත් කරනවා. දැන් මේ ප්‍රශ්න අහහා මේක විසඳන්න ඕනේ. මේ හැමෝගෙම තියෙන ප්‍රශ්න දැන් අහන්න ඕනේනේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අරමුණු කරනවා මුලින්ම මේ ආශ්චර්යමත් විදිහට රහත් වෙච්ච භික්ෂූන් වහන්සේලා 500න් කවුරු හරි ඉන්නවද මේ දෙවියන්ගේ තියෙන ගැටලු විසඳන්න මගෙන් ප්‍රශ්න අහන්න. දැන් එතකොට ඒ කෙනා භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න ඕනේ. ඉන්නවද කවුරුවත් කියලා මේ 500 දිහාම අරමුණු කරලා බැලුවා. කිසි කෙනෙක් නැහැ. කිසි කෙනෙක් නැහැ භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. කිසි කෙනෙක් නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේ කල්පනා කරනවා මේ දෙවියන්ට තියෙන ප්‍රශ්න මමම උත්තර හොය හොයා මමම ප්‍රශ්න නග නගා දේශනා කරාම ඒක නිකන් මේගොල්ලන්ට නිකන් මදි වගේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මදි නෙමෙයි. අර විදිහට ඒගොල්ලන්ගේ ප්‍රශ්න තව කෙනෙක් භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ විසඳනවා. එතකොට හොඳට දැනෙනවා. ඒකටයි මේ භාග්‍යතුන් වහන්සේ කෙනෙක් හොයන්නේ. බලහම මේ 500 අතරේ නම් එහෙම කෙනෙක් නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ බලනවා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා දිහා. අර 500ට වඩා හුඟ ඉහළින් ඉන්නේ. උන්වහන්සේලා අතර කවුරු හරි ඉන්නවද? උන්වහන්සේලා අතරත් නැහැ ප්‍රශ්නයක් අහන්න කෙනෙක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ බලනවා අග්‍ර ශ්‍රාවකයන් දෙන මහසී ගැන. ජරියුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ දෙවෙනි බුදු පියාණන් වහන්සේ. ඥාන ශක්තිය එහෙම අපිට හිතාගන්නවත් බෑනේ. භාග්‍යතුන් වහන්සේ කොහොමද දේශනා කළේ ශරියුත් මහරහතන් වහන්සේගේ ඥානය? මහා කල්පයක් පුරාවට වහින වැස්සක තියෙන වැහි බින්දු ගාන කීයද සාරිපුත්ත කියලා ඇහුවොත් ස්වාමීනි වැහි බින්දු මෙච්චරක් වැටුණ කියලා කියනවා. ඒක උපමාවක් නෙමෙයි කියලාම දේශනා කරනවා. වැහි බින්දු ගාන කියනවා කියලා. මේ මහා ප්‍රඥාවන්තයා දිහත් බලනවා සාරිපුත්තවත් මගෙන් ප්‍රශ්න අහයිද? උන්වහන්සේ අහන්නේ නැහැ. එතකොට මේ සම්මා සම්බුද්ධ අති උත්තමයන් වහන්සේ ලෝක ධාතුවේ කොතනද වැඩ ඉන්නේ? ඊළඟට බලනවා පසේ බුදු පියාණන් වහන්සේ නමක් ඉන්නවද? මේක අහන්න. පසේ බුදු කෙනෙකුටවත් ඒක හරියටම අහන්න බෑ. බැරිනේ මේ හරියටම බෑ. ඉතින් එහෙම මෙහෙන් ඇහුවොත් ඒක එහෙම හරියන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මේ වෙලාවේ බලනවා භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ රාජ්‍ය කෝටි ලක්ෂයක් සක්වලනේ. සක්වලවල් කෝටි ලක්ෂයයි බුද්ධ රාජ්‍ය. ඒ කියන්නේ ඉරවල් කෝටි ලක්ෂයක් පායනවා, හඳවල් කෝටි ලක්ෂයක් පායනවා. අම්මගේ කුසෙන් බිහි වෙනකොට තමයි 10000ක් සක්වලවල් ගෝචර ග්‍රහණය කරන්නේ. සම්මා සම්බුද්ධත්වය ලැබනවත් එකම කෝටි ලක්ෂයක් සක්වලවල් ග්‍රහණය කරනවා. ඒ ආඥා ශේෂ්ත්‍රයේ සර්වඥතා ඥානයේ කියන කේ සීමාවක් නිම්වලල්ලා නෑ. ඒ නිසා මෙන්න මේ ඥානයේ මෙහෙවල බලනවා මේ වෙලාව වෙනකොට ලෝක ධාතුවේ මේ සක්වලවල් කෝටි ලක්ෂෙන් පිටපැත්තේ ලෞතර බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවත් කියලා. එහෙම පහළ වෙනවා නම් පහළ වෙන්න පුළුවන් ආඥා ශේෂ්ත්‍රයෙන් එළියේ. ඒ කියන්නේ ඉරවල් කෝටි ලක්ෂයක්, හඳවල් කෝටි ලක්ෂයක් පායන සීමාවෙන් එහා පැත්තේ තව බුදු කෙනෙක් පහළ වෙන්න පුළුවන්. ඒ නිසා මේ ਸਰවඥතා ඥානයේ මෙහෙවල බලනවා ඉන්නවද එහෙම කෙනෙක්? මේ වෙනකොට ලෝක විශ්වයේ සීමා පවුරු කොහෙවත් නැති මේ ඥාන ශක්තියෙන් බලන බුදු කෙනෙක් නම් කොහෙවත්ම නැහැ කියලා දේශනා කරනවා මහා සමය දේශනා කරන වෙලාව. ඒක ඒ තරම් ආශ්චර්යමත් මොහොතක්. විශ්ව ධාතුවේ සීමා පවුරු නැතුව බුදුරු නැහැ. ඒ නිසා කල්පනා කරනවා එහෙමනම් තනියමම ප්‍රශ්න විසඳලා බෑ. මම බුදු කෙනෙක් නිර්මාණය කරනවා. භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරනවා බුදු කෙනෙක් නිර්මාණය කරන්න. ඒ අදිෂ්ඨාන ඥාන ශක්තියෙන් භාග්‍යතුන් වහන්සේ කෙනෙක් මවනවා කරන්නේ. මවලා අදිෂ්ඨාන කරනවා ඈතින් පෙරදිග යුගන්තර පර්වතයේ මුදුනේ චන්ද්‍ර මණ්ඩලයේ බිඳගෙන එනවා වගේ අදිෂ්ඨාන කරනවා. දැන් වඩින්න ඕනේ කියලා. මේක මේ සූත්‍රයේ අති ආශ්චර්යමත් අවස්ථාවක්. යුගන්තර පර්වතයේ මුදුනේ අපිට පේන්නේ නැහැ. යුගන්තර පර්වතයේ අවිඥාලාභින්ට විතරයි පේන්නේ. පර්වතයේ මුදුනේ චන්ද්‍ර මණ්ඩලයේ බිඳගෙන වඩිනවා වගේ තමයි අදිෂ්ඨාන කළා කියලා සඳහන් කරන්නේ. අවිඥා පාදක ධානයකට සමවැදිලා
රූපාවචර සිතකින් තමයි මේ මෙවීම කරන්නේ. මේ මේ සමවදින ධානයට කියනවා අභිඥා පාදක ධානයක්. මේ ධානයට සමවැදෙලා රූපාවචර සිතකින් තමයි මේ නිර්මාණය කරන්නේ. දැන් රූපයක්නේ නිර්මාණය කරන්න ඕනේ. ඒ නිසා රූපාවචර සිතකින් අභිඥා පාදක ධානයකින් රූපාවචර සිතකින් මේ නිර්මාණය කරනවා මේ භාග්‍යතුන් වහන්සේ. ඈතින් වඩිනවා දැන් චන්ද්‍ර මණ්ඩලයේ දිහා. දෙවිවරු මේක දැකලා මොනවද හිතන්නේ? අන්න තවත් සඳක් මතු වුණා කියලා දෙවිවරු කල්පනා කරනවා. දැන් හඳවල් දෙකක් පායලා. දෙවියෙකුටවත් හිතාගන්න බැරි තැනක මේක තියෙන්නේ. දෙවිවරු හිතන්නේ ආන් තවක් හඳක් පෑවුවා එක පාරම කියලා. තව ටිකක් ලං වෙනකොට එළිය වැඩි. ඒ නිසා දෙවිවරු කියන හඳක් නෙමෙයි ඉරක්. චන්ද්‍රයෙක් නෙමෙයි සූර්යෙක් පායලා තියෙන්නේ. තව ටිකක් ලං වෙනකොට ඊටත් වඩා එළියයි. ඒ වෙලාවේ දෙවිවරු කියන නෑ සූර්යෙක් නෙමෙයි දේව විමානයක්. දෙවියෙකුත් නෙමෙයි දේව විමානයක්. තවත් ටිකක් ලං වෙනකොට මේගොල්ලෝ කල්පනා කරනවා නෑ දිව්‍ය පුත්‍රයෙක්. දේව විමානයක් නෙමෙයි දිව්‍ය පුත්‍රයෙක්. තව ටිකක් කල්පනා කරලා කියනවා නෑ දිව්‍ය පුත්‍රයෙක් නෙමෙයි මහා බ්‍රහ්මෙක්. දැන් ලං වෙන්නේ එළිය වැඩින්නේ මහා බ්‍රහ්මෙක් වඩින්නේ කියලා කල්පනා කරනවා. හැබැයි ඉතින් මෙහෙම කල්පනා කරන්නේ පෘථජ්ජන දෙවිවරු සියලු දෙනා කල්පනා කරපු ඉඳලා දැන් ඊළඟට කල්පනා කරනවා නෑ තවත් බුදු කෙනෙක් දැන් ළඟට ඇවිල්ලා තවත් බුදු කෙනෙක් වඩිනවා. කොහෙදෝ ඉඳලා වඩිනවා. වෙනත් සක්වලක ඉඳලා හරි බුදු කෙනෙක් වඩිනවා. ඉතින් එහෙම වුණා නම් එක බුදු කෙනෙකුගේ ගුණ දරන්න බැරි සක්වල කොහොම දරයිද කියලා අපිට හිතන්න බෑ. නමුත් පෘථජ්ජන දෙවිවරු කල්පනා කරනවා තව බුදු කෙනෙක් වඩිනවා. හැබැයි ඒ වුණාට සම්මිය දෘෂ්ටික ආර්ය දෙවිවරු කල්පනා කරනවා නෑ එක සක්වලක දෙවිවරු නැත්නම් මේ එක ආඥා ශේස්ත්‍රයක් ඇතුලේ බුදුවරු දෙන්නේ කොහොමවත් වැඩ ඉන්න බෑ. මේක භාග්‍යතුන් වහන්සේ රූපාවචර සිතකින් කරපු නිර්මාණයක්. නමුත් බුදු පියාණන් වහන්සේගේ කිසිම වෙනසක් නෑ බුදු පියාණන් වහන්සේමයි. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ වැඩම කරනවා කිසිම දෙවියෙකුගේ රැස්, අර අපි මුලින් කතා කරා මහා බ්‍රහ්මයන්ගේ රශ්මි මාලාව, කිසිම දෙවියෙකුගේ රැස් භාග්‍යතුන් වහන්සේගේ අඟ ගාවටවත් කිට්ටු වෙන්නේ නැහැ. බුද්ධ ශරීරයට කිට්ටු වෙන්නේ නැහැ. කිසිම දෙවියෙකුට කිසිම බ්‍රහ්මයෙකුට බුද්ධ වීතියට නම් බැහැගන්න ශක්තිවන්තයෝ නැහැ. දැන් භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරලා ආසනයක් පනවලා තියෙනවා දෙන්නම බුදුවරු. බුදුවරු කියන්නේ දෙන්නම සමානයි. ඒ නිසා වඳින සිරිතක් නැහැ. ඇවිල්ලා පනවලා තිබ්බ ආසනෙන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. අපේ බුදු පියාණන් වහන්සේගේ රශ්මි මාලාව නිර්මාණය වෙච්ච බුදු පියාණන් වහන්සේගේ ඇඟේ වදිනවා. උන්වහන්සේගේ රශ්මි දාලාව බුදු පියාණන් වහන්සේගේ ඇඟේ වදිනවා. බුදුවරු දෙන්නෙක් සමානයි. වෙනනම් මේ රශ්මි ඇඟේ වද්දන්න අය නැහැ. සඳහන් කරනවා මේ අති උත්තමයන් වහන්සේලාගෙන් විහිදෙන රශ්මිය අහස සිසාරා මුළු ආකාශයේම සිසාරා යන බුද්ධාලෝකය අකනිට්ටක් බ්‍රහ්මලෝකයේ දක්වා ගිහිල්ලා නැවත බඹලෝ වැදිලා ආපහු එනවා වගේ ඒ රශ්මිය හරියට අර ඔළුවට උඩේ ඉඳලා විදුලි පන්දමක් ගහුවා වගේ නැවත සියලුම දෙවිවරුන්ගේ හිස් මත රශ්මි ධාරාව වැතිලා පැතිරලා යනවා කියලා. ඉහළට ගිහිල්ලා අකනිෂ්ඨ බ්‍රහ්මලෝකයට දක්වා ගිහිල්ලා නැවත ආපහු වැටිලා හිස් මත පැතිරෙනවා වගේ දැන් බුද්ධ රශ්මි ජාලාවෙන් මුළු මේ විශ්ව ධාතුවම වැහිලා තියෙනවා. කෝටි ලක්ෂයක් සක්වලවලම මේ දස දහසක් සක්වලවලම මේ රශ්මි ධාරාවෙන් ඒකාලෝකයි සඳහන් කරනවා ස්වර්ණ ගරයක් වගේ මේ වෙනකොට විශ්වය කියලා. රත්තරන් ගෘහයක්, චෛත්‍ය මන්දිරයක් වගේ මේ වෙනකොට රන්වන් පාටින් දිලිසෙනවා විශ්ව ධාතුව. ඉතින් ඊළඟට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. නිර්මිත බුදුරජාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. උන්වහන්සේ ප්‍රශ්න අහනවා, භාග්‍යතුන් වහන්සේ විසඳනවා. ඉතින් මහා සමය ඉදිරියට මේ ටික සඳහන් කරලා තියෙනවා. කාලය ඉවරයි කියලා සඳහන් කරන නිසා අදට ධර්ම දේශනාව නිමා කරමු. මෙතෙක් වෙලා සද්ධර්ම ශ්‍රවණය කරලා චිත්ත ප්‍රීතියෙන් ඇති කරගත්තා වූ මහානුභාව සම්පන්න අති උතුම් කුසලය සංසාර විමුක්තිය සඳහා හේතු වේවා.